මේ මත්ද්‍රව්‍යවලට විරුද්ධව මම වැඩ කෙරුවේ අද ඊයේ නෙවෙයි. රටේ විශාල විනාශයක්. ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මිනිමැරුම්, සමූහ මංකොල්ල, පාතාලය, මේ අපරාධ සියල්ලට මුල මත්ද්‍රව්‍ය. දැන් ඔබ දකින්නේ නැති මරණීය දඬුවම් නියමයයි මෙන්න මේ අයයි කියලා හතර දිනකට මරණීය දඬුවම් දෙන්න මං අස්සම් කෙරුවා. පෙරේදා රාය එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා මට කතා කළා. එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා ඇමරිකාවේ ඉඳලා මට කතා කළා මේ මරණීය දඬුවම් නියම කිරීම පිළිබඳව. එතුමා මගෙන් ඇහුවා මේ මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නේ. මං කිව්වා ප්‍රශ්නේ උග්‍රයි ලංකාවේ. පාසල් විනාශයි, විශ්වවිද්‍යාල විනාශයි. මත්ද්‍රව්‍ය ලෝකේ රටවල් වලට බෙදා හරින මධ්‍යස්ථානයක් බවට පත් වෙලා ලංකාවේ හිරගෙවල් වල 60%ක් ඉන්නේ මත්ද්‍රව්‍ය නිසා වැරදිකාරයෝ. ලංකාවේ හිරගෙවල් වල දැනට ඉඳ තියෙන්නේ 11,000කට. දැන් 24,000ක් ඉන්නවා. 24,000න් 15,000ක් විතර මත්ද්‍රව්‍ය නිසා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය පුනරුත්ථාපනය කරන්න ලංකාවේ පුනරුත්ථාපන කඳවුරු තියෙනවා. පුනරුත්ථාපන කඳවුරු ඉඩ නැහැ. මත්ද්‍රව්‍ය නිසා බරපතල විනාශයට පත්වෙච්ච දරුව බේරගන්න දෙමව්පියෝ පුනරුත්ථාපන කඳවුරු වලට දාන්න කියලා රජයෙන් ඉල්ලීම් කරනවා. නමුත් කඳවුරු ඉඩ නැහැ. ඒ තරම් රටේ ලක්ෂ ගාණක් තරුණ දරුවෝ, මේ පාසල් දරුවෝ ඒ පුනරුත්ථාපන කඳවුරු වලට ගියොත් එහෙම ඔයාලට මොකක් දුක හිතෙයි. ඇස් වලට කඳුළු එයි. ලෝකේ මරණීය දඬුවම් දෙන රටවල් තියෙනවා. දැන් ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා ප්‍රකාශයක් කළා. ඇමරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කරන්න සියලුම ප්‍රාන්තවල මරණීය දඬුවම් වහා ක්‍රියාත්මක කළ යුතුයි කියලා. නමුත් අපේ ළඟ තිබෙන ඉන්දියාව, සිංගප්පූරුව, චීනය, ඒ රටවල් වල මරණීය දඬුවම් තිබෙනවා. මේ දැඩි දඬුවම් නැතුව රටක් හදන්න පුළුවන් කමක් නැහැ. මරණීය දඬුවමට මම අස්සම් කළා කියලා ප්‍රකාශයට පත් කළාට පස්සේ දැන් ඊයේ පෙරේදා සමාජ බඩවි සෝෂල් මීඩියා, ඒ වගේම වෙනත් රාජ්‍ය නෝන සංවිධාන මේකට විරුද්ධව කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ හැම කෙනෙක්ම මම කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරීන්ට සහයෝගය දෙන්න කියලා. මේ රටේ දරුවෝ ඉන්නවා පාසල්වල 140,000. විශ්වවිද්‍යාලයි කාර්මික විද්‍යාල වෘත්ති අධ්‍යාපන ආයතන මේ ඔක්කොම ගත්තාම 150,000ක් විතර. මේ ඉගෙන ගන්න උගත් හැදෙන තරුණ පරපුර බේරගන්නයි මම මේව කරන්නේ. එහෙම නැතුව කෙනෙක් එක්ක තියෙන වෛරයෙන්, ක්‍රෝධයෙන්, ද්වේෂයෙන් නෙවෙයි රට බේරගන්න, රටේ ජනතාව බේරගන්න, විශේෂයෙන්ම තරුණ පරපුර බේරගන්න, පාසල්වල දරුවෝ බේරගන්න, විශ්වවිද්යාලවල ශිෂ්‍යයෝ බේරගන්න, ගෙවල්වල අම්මලාට තාත්තලාට කරදරයක් නැතුව නිදහසේ ජීවත් වෙන්න. ඒ නිසා අපි මත්ද්‍රව්‍ය පිළිබඳව ගෙනියන වැඩසටහන පහුගිය අවුරුදු කීපය තුල කරලා දැන් ඒ උපරිමයට ඇවිත් තමයි මරණීය දඬුවම් තීන්දුව කළේ. ඒ නිසා දරුවනේ ඔබත් හොඳට ඉගෙන ගන්න, හොඳ කෙනෙක් වෙන්න, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න දෙන්න එපා කාටවත්. ගෙදර අම්මයි තාත්තයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් අතේ එල්ලිලා අඬලා කෑ ගහලා කියන්න ඔයාලා අපිට ආදරේ නැද්ද ඇයි මේව බොන්නේ කියලා.